ශ්‍රී ලංකා කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතරේ හතරවෙනි තරගයට සෙල්ලම් කර ලාභාදීකට ලක්ුණු ට්‍රෙවියස් හෙඩ් ටෙස්ට් තරගාවලියේ පළවෙනි තරගයේ මේ වෙද්දී ඉවත් කරලා තියෙන්නේ. ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් සූදානම් කරන්න පළවෙනි තරගයෙන් අයින් කරලා ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායම එක්ක සිව්දින තරගයකට සෙල්ලම් කළ හෙඩ් ඒ තරගය අතරමඟ නතර කරලා තමයි එක් දින තරගාවලිය එක්ක සම්බන්ධ වුණේ. මේ විදිහට සම්බන්ධ වුණු හෙඩ් එක් දින තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම නිසා තමයි ටෙස්ට් තරගාවලිය අහිමි වෙන්නේ. මේ විදිහට හෙඩ් ලෙඩ වෙන්නේ වැඩියෙන් දුවලා කියලා තමයි ඕස්ට්‍රේලියා නායකයා කියන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගනයේ ලොකු නිසා දුවන්න ඕන ප්‍රමාණය වැඩි නිසා මේ ආබාධය වුණා කියලා තමයි ප්‍රින්ච් කියන්නේ. ඒ කතාව ඇත්තක් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා පේන්නේ. මොකද තුන්වෙනි සහ හතරවෙනි තරගයේ විතරක් හෙඩ් පඳුරකින්දි කිලෝමීටර් 25ක් දුවලා තියෙනවා කියලා තමයි GPS දත්ත වලින් පෙන්වන්නේ. හෙඩ් පඳුරකේ අවුට්ෆීල්ඩ් එකේ. ඉතින් දුවන්න තියෙන දුර වැඩි. මම හිතන්නේ එයා දරා ගන්න බැරි දුරක් දුවලා තියෙනවා. එහෙම වෙන්නේ මේ ග්‍රවුන්ඩ් ලොකු නිසා. මට කියන්න බෑ එයාට ටෙස්ට් තරගාවලියට සෙල්ලම් කරන්න පුළුවන් වෙයිද කියන එක ගැන. මට කියන්න පුළුවන් ආබාධිත ලයිස්තුවට තව ක්‍රීඩකෙක් එකතු වුණා කියලා. තරගාවලියේ පළවෙනි තරගයේ සෙල්ලම් කරද්දී ඇඟිල්ල තුවාලුණු ස්ටාක්ට තාමත් තරගයකට සෙල්ලම් කරන්න බැරි වෙලා තියෙනවා. පුහුණුවීම් වල පන්දු යවුවට ප්ලාස්ටර් අයින් කරලා පන්දු යවන්න බැරි නිසා තමයි තාමත් සෙල්ලම් කරන්න බැරුව ඉන්නේ. එක් දින තරග අවසන් වෙලා දවස් 4කින් ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙන නිසා ආබාධයන්ට ලක්වුණු සමහර ක්‍රීඩකයන්ට නැවත සුවය ලබන්න කාලයක් ලැබෙන එකක් නැහැ. කොහොම වුණත් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන්ම ආපු ක්‍රීඩකයනුත් එක්ක ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලියට මොන විදිහට මුහුණ දෙයිද කියලා අපිට 29 වෙනිදා ඉඳන් ගාල්ලේදී බලන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.